අපි වැඩසටහන නිරන්තරයෙන්ම සමාජ රෝගීන් පිළිබඳව කතා කරනකොට අපිට මුණ ගැහෙන බහුතරයක් දෙනා ඔවුන්ගේ හැඟීම් නිවැරදිව හඳුනා ගන්නත් ඒ හැඟීම් නිවැරදිව පාලනය කරගන්නත් අපොහසත් වීමේ හේතුවෙන් සමාජ රෝගීන් බවට පත්වෙච්ච පිරිස්. එතකොට ගොඩක් වෙලාවට Taman සමාජ රෝගියෙක් බවට පත්වෙන වරද ඔවුන්ටම බාර ගැනීමට සිද්ධ වෙනවා. නමුත් අද කතාව ටිකක් වෙනස්. අද අපි 33 කාමරය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Tamange වරදක් කොතැනකවත් ගෑවෙන්නේවත් නැතිව හිතා ගන්නවත් බැරිව සමාජ රෝගියෙක් බවට පත්වෙච්ච පුද්ගලයෙක් පිළිබඳව. ඔහුගේ ජීවිත කතාවයි අද වැඩසටහන තුල දිගහරින්න බලාපොරොත්තු වෙන්නේ. අපි වැඩසටහන ආරම්භයට කලින් ඔබටත් මතක් කරනවා. ඔබ හැඟුම් ගන්න දිනුවට පෙර තව පාරක් හිතන්න. අපි ආරම්භ කරමු. මෙරූ මතර කාමරේ. අද මගේ ඉදිරියේ ඉන්න පුද්ගලයා තමන්ගේ දක්ෂතා තුළින් හැකියාව තුළින් යම්කිසි විදිහක ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් ඇති කරගත් පුද්ගලයෙක්. ඔහුගේ සැබෑ නමින් ආමන්ත්‍රණය කරන්නේ නැතිව අද වැඩසටහන පුරාවටම අපි ඔහුට අන්වර්ථ නාමයක් භාවිතා කරන්න කල්පනා කරේ. ඔහුගේ කීර්ති නාමයට යම්කිසි බලපෑමක් වෙයි කියන අදහස ඇතිව අපි ඔහුව හඳුනා ගන්නව අන්වර්ථ නාමයකින් මధుර ඉලහප්පෙරුම කියලා. මම කැමති මధుර කියලා අපි කතා කරමු. මොකද මම අර කියපු හේතුව නිසා. මම කැමති මధుර ඔබෙන් ඔබේ වටපිටාව ටිකක් දැනගන්න. ඔබ මොන වගේ චරිතයක්ද? ගම කොහෙද? විස්තර මොනවද? කොහොමද අපිට දැනගන්න පුළුවන්? මහත්මයෝ මම ලේකකෙක්. මගේ නම කිව්වහම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර මම ජනප්‍රියයි. උන්ට ගැළපෙන නවකතා තමයි මම ලිව්වේ. පත්‍ර කීපයකට මම ලිපි ලියනවා. ඉතින් ඒ අනුව මටම ආවේණික වෙච්ච ශෛලියකින් මටම ආවේණික වෙච්ච ග්‍රාහක පිරිසක් තියාගන්න මට පුළුවන් වුණා. දැන් ඔබ මේක වෘත්තිමය වශයෙන් කරපු එකක්ද නැත්නම් නිදහස් ආසති පුද්ගලෙක් විදිහට වෙනත් රැකියාවක් කරන අතරේ කරපු දෙයක්ද මේක? නෑ, මම වෘත්තිමය ලේඛකයෙක්. මගේ වෙන රස්සාවක් මං කළේ නෑ. මං කළේ පත්‍රවලට ලිපි ලියන එක සහ නවකතා ලියන එක තමයි මම කළේ. ඉතින් මගේ මට එච්චර අගය කිරීමක් ලැබුණේ නෑ. ගොඩක් මගේ සමකාලීන ප්‍රවීණයෝ කිව්වෙ ඉතින් මම බොළඳ නවකතාකාරයෙක් කියලා. ඉතින් ඒ වුණාට මට ජීවත් වෙන්න පුළුවන් තරමට ආදායමක් මට උපය ගන්න පුළුවන් වුණා මේ පත්‍රවලට ලිපි ලිවීම. හෙලෝ. කත්රුතුමා. මොකද මේ කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ? හරි හරි, පින්ට් එක ගැහුවට පස්සේ ඔබතුමාට ඒව ලැබෙයි වෙලාවට. පේමන්ට් කරාද? ඒව දී යුතුකම් නැගත් උතුමා. ආ? පප්පෝ බෑ. කත්රුතුමත් බලන්නේ රත්තරන් බිත්තර දාන කිකිලි ගෙන් මරලා හරි බිත්තර ටික ගන්න නේද? හරි හරි, කත්රුතුමා ඉගෙන බලන්න එපා. වෙලාවට ලිපි ටික ලැබේ කත්රුතුමාට. ඔව්, ඒ ගැන සැකයක් තියාගන්න එපා. හරි කත්රුතුමා, හරි. බොහොම ස්තුතියි ඉතින් එමුතුමත් දුන්නට කාලෙකින්. හරි හරි කත්රුතුමා, බුදුසන්නයි. මහත්තයෝ, මගේ පවුලෙ පසුබිම ගැන කියනවා නම් මට හිටිය මල්ලි කෙනෙක් තරිඳු කියලා. අපි දෙන්න තමයි අපේ පවුලෙ හිටියේ. මල්ලි පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා නැති වුණාට පස්සේ මං තමයි ආව හදා වඩා ගත්තේ. ඉතින් හැබැයි යාට නම් කලාව එච්චරම පිහිටලා තිබුණේ නැහැ. ඉතින් ඔය ත්‍රිවිල් එකක් හය කරලා තමයි යගේ ආදායමක් උපය ගත්තේ. අපි දෙන්නම අවිවාහකයි.
Aiyi, Memali, kita harus ditenang di bangkit lagi nana hundai kira. Kita harus ada keran tu. Naya bang kasar apa tiende? Muka tu biar kalau dasar thadi niade. Mungkin kalau dasar hari ni istirahat, ayah kalau dasar hari ni. Ayah nolong kita kira normal istirahat. Mana kita pot gul dani? Eh bagi tuh ber, eh luka kuat yang rahungga no, ras jadu ga no. Umpat tu dia bangkit lagi naya kian. Kelek lain nala tiga no, balungku. Hundai hundai. Me, busai gay, kau mana? Hundai lundi na. Bunda kau dia lo, bunda lumeh udah di parit sama udah ana. Eka tapi manusia kian ne, kita ada kelek game kia lah. Tapi kalau tinggal hundai lahat lumeh aja, karena pulua. Tapi ini malah tapi kalau orang hiti aja kalau mata hitu na, kalau batin pitin, ribak, kekolok kata, ini itu mata hitu na malah itu kalau orang inna kira,
හැබැයි ඉතින් යා ඒක බර කරලා මට කිව්වේ නැහැ. මමත් එයාට හිරියර කරන්න වැඩිම ගියෙත් නැහැ. බල කරලා අහන්න ගියෙත් නැහැ. හැබැයි මට හිතුණා කවුරු හරි එයාට ඇති කියලා. ඉතින් වලුළු දාපු අතකින් බත් ටිකක් කන්න අපිත් ආසයි ඉතින්. මොනුනේ ඉතින් නැවත ඉතින් දෛවය ටිකක් අපිට හරස් වෙලා හිටියේ. තාරිඳු මං ඔයාටත් එක්ක බත් එකක් ගෙනාවා. අම්මෝ ලොකු දෙයක්. හැමදාම අයියා වෙනව කල ඇති වෙලා තියෙනවා. ඇයි ඒ අවුයනේ ඒව රස නැද්ද? අවුලක් නැහැ. ඒව කාලා තමයි මෙච්චර ලොකු මහත් උනේ. ඒත් ඉතින් වලුළු දාපු අතකින් උරු බත් එකක් ගන්න කවුද ආස නැත්තේ? එහෙනම් මට වලුළු ටිකක් අරන් දෙන්න වෙයි ඔයාට. අරන් දෙන්න. හාකෝ. මට සල්ලි වගේකුත් ඕන වෙලා තියෙනවා. කීයක් විතර? 5000ක් විතර. හරි, යන ගමන් ATM එකෙන් අරන් දෙන්න. මේ අපි අද කොහෙටද යන්නේ? එදා ගියපු තැනට. එතන හොඳයි නේද? නිදහස්නේ. එහෙනම් නගින්නෝ. යා. තෝ දවසක් මම ගියා මගේ පන්තර කන්තෝරුවේ වැඩකට. ඉතින් යනකොට බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න ටිකක් ලස්සන ළමෙක්. ඉතින් මට දැක්කම හිත ගියා. පත්‍රයක් කියෝකේ හිටියේ. ඉතින් මම පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බැලුවා මොකද්ද බලන පත්‍රය කියලා. බලද්දි මං ලිපි ලියන පත්‍රය. මල් පත්‍ර කියලා කියන්නේ. ඉතින් මටත් ඉතින් එයා ළඟ වාඩි වෙලා මටත් හිතුණා ඉතින් පොඩ්ඩක් බලන්න. හරිම ආසාවෙන් මගේ කතාවක් තමයි බල බල හිටියේ. ඉතින් මට කියතුණා ඉතින් මේ ගැනම ටිකක් එයාත් එක්ක කතා කරන්න කියලා. ඉතින් එයා කිව්වේ එයා මගේ ලියපු කතන්දර තමයි මට මතකත් නෑ. හැබැයි එයාට මතකයි. ලියපු හැම කතන්දරයක්ම මෙහෙම මතක් කළා. මං ලියපු නව කතා ගැන කිව්වා. ඉතින් මට හරි සතුටුයි. ඉතින් මම කිව්වා ඔයා ඔය කියන්නේ මං ගැන කියලා. මංගල තමයි මේ ඔය මම තමයි මේ ලේඛකයා කියලා. හැබැයි හරි විශ්වාස කරේ නෑ. එයා කිව්වා නෑ වෙන්න බෑ කියලා. ඉතින් මං ආයෙත් කිව්වා ඒ මම කියලා. නමුත් ඉතින් මම ඊට පස්සේ ඉතින් මේ මගේ ලිප් පොතක් පෙන්නුවා. පොතේ තියෙනවානේ අපේ පින්තූරේ. ඉතින් එතකොට තමයි එයා පිළිගත්තේ. ඉතින් එයාත් හරියට පුදුම වුණා. ගොඩක් එයා ආස කළා. ඉතින් මමත් එයාගේ යගේ කිරීමට මම ගොඩක් කැමතියි. මට ඇත්තටම යගේ හිත ගියා. ඉතින් ජීවිතේ අලුත් හමුවක් සිද්ධ වුණා. නංගේ බලන්නේ පිබිනව කතාව නේද? ඔව්. හරිම ලස්සන කතාවක්. මං හැම සතියෙම පත්තරේ ගන්න මේ කතාව බලන්න තමයි. ඕලු, නෙළුම්, සිහින පාරමී, පියු මං ආසම කතා. ඔයා මදුර දැකලා තියෙනවද? නැහැ. සින්දුවක වුණත් ගායකයා දැක්කොත් මිසක් ලියන්නේ කවුද කියලා අපිවත් දන්නේ නැහෙනේ. ඔයා කැමතිද මදුර අඳුර ගන්න? අනිවාර්යෙන්ම. මම මදුර සව දැක ගන්න මාර ආසාවෙන් ඉන්නේ. මේ දිනවල නව කතා නේද? හානේ මං ආසම නව කතාව. ඔයත් මදුර සවගේ කතා කියවන කෙනෙක්ද? හානේ මං දගින පීනයක්ද? මේ ඉන්නේ මම තමයි. අනේ එහෙනම් කියන්නකෝ ඊළඟට ඕලු කතාවේ මොකද්ද වෙන්නේ කියලා. අර නෙළුම් කතාවේ නම් නෙළුම් පව්. ඒ වුණාට මේ කතාවේ අන්තිමේදී නෙළුමුන් සුරාජ් වී කසාද බඳින්න ඕනි. අපි බලමුකෝ. ආ
වියලි කතරකට කාලෙකට පස්සේ වර්ෂාවක් වැටුනහම ඒ දකින්න පුළුවන් තත්ත්වය අපේ කතානායකයාගේ මනස තුලත් නිර්මාණය වෙනවා. ඒ තමයි ඔහු කාලයක් තිස්සේ හුදකලා වෙච්ච ජීවිතයක් ගත කරමින් ආදරයක ප්‍රේමයක උණුහුම හොයමින් හිටපු කාල සීමාවක ඒ කාලය පසු කරලා ඔහුට ආදර හැඟීම් පහළ වෙන්න පරිසරය සකස් වුණා. ඉතින් හරි කොහොමද කතා? ඉතින් මහත්තයෝ මම නම්බරේ දුන්නා සෙවන්දිට. හැබැයි එයා මට කතා කරයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ දවසක් එයා මට කතා කළා. ඉතින් මට ඇත්තටම ලොකු සතුටක් ලැබුණා. ඉතින් එයා මගව අගේ කළා. ඒ අගේ කිරීම මට හරි වැදගත්. ඊට පස්සේ එයා මට කතා කරලා මගේ පොත්පත් ගැන ඒ වගේ කරලා ඊට පස්සේ එයා කතා කරලා කිව්වා එයාටත් තියෙනවා කියලා එයාට කතාවක් මට කියන්න. ඒ කතාව අහන්න මට පුළුවන්ද කියලා ඇහුවා. එයාගේ කතාව පත්‍රයට ලියන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. ඉතින් මං කිව්වා අනිවාර්යයෙන්ම එයාගේ කතාව ලියන්නම්. මම ඒ කතාව අහන්න එන්නම් කියලා. හෙලෝ හෙලෝ කවුද මේ කතා කරන්නේ කියලා දන්නවද? සෙව්වන්දිනේ. ආනේ එක දවසයි කතා කරේ. සර්ට මගේ කටහඬක් මතකයිනේ. එහෙම අමතක වෙනවද ඔයාව? ඇත්තමද? ඇත්තමයි. මම මේ සර්ට කතා කරේ මදුර සර්ට පත්තරේට ලියන්න හොඳ කතාවක් දෙන්න. කාගේ කතාවක්ද? වෙන කාගේවත් නෙමෙයි. මගේ කතාව. ඒ කතාව අහන්න මං කොහාට දෙන්න ඕනේ? පාක් එක. අපි පාක් එකේදී හම්බෙමු. පාක් එක. පාක් එකේදී අනිදාස් තමයි. එහෙනම් මං එනකොට සර්ට කෝල් එකක් දෙන්නම්කෝ. හරි. කෝල් එකක් දෙන්නකෝ. මන් දැන් නෙළුම් වගේ තමයි. වෙලාවට කලින් වැඩ. නෙළුම්? ඒ කවුද? කතාවගේ චරිතයක් අනේ. ඔයාට අයරයක් ගන්න තියෙනවා කියවනේ? ආ ඔව් මට පාක් එකට යන්න ඕනි. පාක් එකට? තනියම? මගේ ලෝකේ සිහින කුමාරයා හම්බෙන්න. කවුදනේ? මටත් වඩා කුමාරයෝ ඉන්නවද? එයා මම ආසම චරිතයක්. ගොඩක් කාලෙක ඉඳන් මම එයාගේ රසිකේ. ඇත්තට එයා ශාරුක් ඛාන් හම්බෙන්න යනවා කියන ලෑස්තිය. ශාරුක් ඛාන්ට රඟපාන්නත් තවත් කෙනෙක් කතාවක් ලියන්න ඕනේනේ. මෙයා ඊට වඩා වටින කෙනෙක්. හරි නගින්නකෝ. මං ගිහින් දාන්න. වැඩේ ඉවරලා මට කෝල් එකක් දෙන්න. මම එන්න. ඇත්තටම මං එයාත් එක්ක ආශ්‍රය කරන්ද කතා කරන්න මගේ හිත ගොඩක් ලෙන්ගතු කමින් හිටියේ. ඉතින් එයා කතාව මොකක් වුණත් මම ඒක අහන්න යන්න ලෑස්තිලා හිටියේ. ඉතින් මං ගියා මාත් එතන. එයා අපේ මං නිතරම මේ කෝපි බොන තැනක් තිබුණා. ඉතින් මම එතනට ගියා මෙයාවත් එක් කරගෙන. ඉතින් එයා මට කිව්වා එයාගේ ජීවිතයේ අඳුරු කතාවක්. හරිම සංවේදී කතාවක්. මගේ හදවතේ ගැඹුරටම ස්පර්ශ කරන්න ඒ කතාව සමත් වුණා. ඉතින් එයාගේ ජීවිතය තුළ එයා විඳපු දුක් ඒ කම්කටොළු තරුණ ජීවිතයක් ලැබලා ඒ තරුණ ජීවිතය තුළ එයා ඒ තරම් අභියෝග වලට මුහුණ දීලා තිබුණා. අපිට හිතා ගන්නත් බැරි තරම්. ඉතින් හරිම සංවේදී කතාවක්. මම බොහොම සංවේදී වුණා ඒ කතාවට. Thank you.
අදහස් නේද? පාකිකට වඩා. මොකද මං ඔය ඉඳලා හිටලා මෙතන එනවා. මෙතන කොෆියෙම මා රහත් තියෙනවා. මම කොෆියක් පොත. මල්ලි කොෆියක් ගේනවා. ඔයාව දකින්න මං ගොඩක් ආසාවෙන් හිටියේ. නෙළුම්ගේ කතාවේ නෙළුම් සුරාජ දැක්කට පස්සේ ඇති වෙන සතුට තමස් අද මට සර්ව දැක්කම ඇති වෙන්නේ. ඔය ඇත්තමද? මම මෙච්චර කාලයක් කියවපු කතාවල සිහින දකින්න අද මගේ ඉස්සරහා ඉන්නවා දැක්කම මට ඒක හිතා ගන්න බෑ. මටත් අදහා ගන්න බෑ. ඔයා වගේ ලස්සන කෙල්ලෙක් මමගේ කොල්ලෙකුට මෙච්චර පිස්සු වෙట్లా කියලා. එහෙනම් අපි දෙන්නම මේ දකින්නේ හීනයක්ද කියලා බලන්න. දෙන්නම එකපාර කොනිට ගමුද? ආ ඔච්චර ආසයිද මගේ කතාවට? ඒව කියවද්දී අමුතුම ලෝකයකට යනවා. ඕලු, නෙළු, පියුම් ලැකෙද්දි අපේ ජීවිතේ අමිහිරියත් එක්කින් ටික වෙලාවකට හරි නැති වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ දුප්පර් වෙත්තක් තියෙනවා කියන එකද? ඔව්. නෙළුම්ගේ කතාවේ නෙළුම සුරාජ් තේරුම් ගත්තට මගේ මේ කතාව ඇහුවට පස්සේ සර්මාම කොහොම තේරුම් ගනීද දන්නේ. ඒ කොහොම වුණත් ඔයා මගේ කතාව ලියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලියනවා. මම පොඩි කාලේ ඉඳන් අපේ අම්මයි තාත්තයි අතර ලොකු ලොකු ප්‍රශ්න තිබ්බා. මං ඒ හැමදේම ඉවසුවා. ගෙදරින් මට ආදරයක් ලැබුණෙත් නැහැ. පස්සේ මං ලොකු වෙද්දී ඒ ආදරේ හෙව්වා. පස්සේ මම පිරිමි ළමයෙක් එක්ක යාළු වුණා. ගෙවල් වලින් එයාට කැමති වුණ නැහැ. පස්සේ අපි පැනලා ගියා. අලුතෙන් ජීවිතේ පටන් ගන්න කියලා හිතාගෙන. අන්තිමේදී මිනිහා මාව රැවට්ටුවා. කෙටියෙන්ම කිව්වොත් මාව විකුණුවා. අනේ අයියේ මම මේ වගේ ගමනක් කවදාවත් මීට කලින් ඇවිල්ලා නැහැ. මම්මගේ දෙමාපියෝ දෙන්නත් අතරලා වේ ඔයාව විශ්වාස කරලා. හරි හරි මම ඔයාව බලා ගන්නම්. මේ ඔයාද කාලත් නැහැ නේද? මගිල හොරන් කන්න අරන් එන්න. දැන් වෙලාවත් පහු වෙනවනේ. නෑ නෑ බඩගිනි නෑ. නෑ නෑ මට බඩගිනිනේ. මං අරන් එන්න. ඔයා ඉන්නව. අනේ වයින්නකෝ. හරි හරි ඉක්මනට එන්න. මං කන්න ඕන දේ අරන් එන්න. වැඩිපුරම විශ්වාස කරපු කෙනා මාව රැවට්ටුවා. තිරිසනෙක් සල්ලි කොල කීපයකට මගේ ජීවිතේ විනාශ කරා. ජීවිතේ ඔය වගේ බලපතල තීරණයක් ගන්නකොට තව පොඩ්ඩක් හිතන්න තිබුණා නේද? ඒ වෙලාවෙම තීරණයක් ගන්න මට ශක්තියක් තිබුණේ නැහැ. ඉතින් කොහොමද එතනින් ගැලවුනේ? දවසක් ඒ හෝටලයට පොලිසියෙන් පැන්නා.
හිටපු ගැස්ලා ඔක්කොම පිටිපස්සේ දොරෙන් පැනගත්තා. එයාල එක්කම මාත් පැනලා ආවා. ඉතින් මනුස්සකම තියන ත්‍රිවිල් අයියා කෙනෙක් නොහිටින්න මම තාමත් ඒ අපායේ. ඔයා දැන් මොකද කරන්නේ? මම පොඩි ගාමන්ට් එකක් වැඩ කරන්නේ. මගේ කතාව පත්තරයට ලියන්න පුළුවන් නේද? අනිවාර්යෙන් ලියන්න. අනිවාර්යෙන්. අහඹු මුණ ගැසීමක ජීවිත කතාව. ඔහු අවසානයේදී මේ කියන තරුණිය කෙරෙහි ආකර්ෂණය වෙලා ඇය සමග හිතවත්කමකට කොට නගාගෙන ඇගේ ජීවිත කතාව විමසලා බලනවා. කොහොමද එතනින් යන්නේ? ඉතින් මහත්මයා මේ ඒ ලොජ් එකේ ඉඳපු කවුරු හරි අයිතිකාරයෙක් මෙයාගේ පස්සෙන් එළවලා තියෙනවා. ඉතින් මෙයා පස්සෙන් එළවගෙන යනකොට ඒක කරුණාවන්ත රියදුරෙක් ත්‍රිවිල් විපද රියදුරෙක් තමයි මෙයා බේරගෙන තියෙන්නේ. ඒ වෙලාවේ පොඩි ගැටුමක් වෙලා තියෙනවා. නමුත් අර රියදුර ත්‍රිවිල් රියදුරා එයාව මේ ආරක්ෂා කරලා එයාව බේරගෙන තියෙනවා. ඉතින් ඒ රත්තරන් කොල්ලා මෙයාට රස්සාවකුත් හොයලා දරන් දීලා ගාමන්ට් එක රස්සාවක් කරන් දීලා මෙයාට ඉන්න තැනක් ලබා දීලා මෙයාගේ මෙයාව ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් ඒ පදනම මත තමයි ඉතින් මේ සෙව්වන්දි තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තේ. කෙල්ලෝ දීපං ඕකේ අපේ ලොජ්ජෙන් පැනලා වේ. ඔය නිින්ද නෑවේ. මල්ලි මේ අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා. ඕකේ මට දීපං. අඩෝ මේ මරුන් කන්න දෝ බලයා. හරි. පස්සේ බලාගම හොඳේ. මං අහලා තියෙනවා ඇත්ත කියන එක ප්‍රබන්ධයකට වඩා විස්මිත දෙයක් කියලා. මම සර් තරන්නම් ඉගෙනගෙන නැහැ. ඒ තුවා කියන කතාව ඇත්ත. මේ ලෝකෙ හැම මිනිස්සෙක්ම නරක නැහැ. ඒ ත්‍රිවිල අයලා වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා. ඇත්තට මේ දය අයව හම්බුනේ ඒ වාසනාවට. ඊළඟට මොකද උනේ? එයා මට බෝඩිමක් හොයලා දීලා පස්සේ මට පොඩි ගාමන් ජොබ් එකකුත් හොයලා දුන්නා. මෙච්චර ප්‍රශ්න වෙලා තියෙද්දි මගේ පත්‍රවල තියෙන කතාව කියවුවා නේද? මේ කටුක ජීවිතේ මොහොතකට හරි සැනසීමක් ගෙනාවේ ඒ කතා අතර තමයි. අපේ ලේඛකයා මට hina වුණේ බොළඳ කතාකාරයෙක් කියලා. ඒ වුණාට ඒ කතා කියවලා මනුස්සයන් ප්‍රයෝජනක් වෙනවා කියලා දැනගත්තාම මට පුදුම සන්තෝෂයක් තියෙනවා. මං විතරක් නෙමෙයි අපේ ගාමන්ට් එකේ කෙල්ල කොල්ලෝ ඒ පත්‍රවල අකුරු මැකේන කම්ම කියවනවා. දැන් නම් ෆෝන් තියෙන නිසා අඩුයි. ඒ වුණාට සමහරු ෆෝන් වලටත් ඒ කතා දාගෙන කියවනවා. අද මට මගේ කලා ජීවිතේ හගේ කරලා සම්මානයක් ලැබුණා සමානයි. අපි යමු නේද සහන. ගාමන්ට් එකේ ෂිෆ්ට් එකට යන වෙලාවත් හරිද? අපි අයිම ගේනවා නේද? හරි සර්. සර් වෙලාවට කියන්න මම එන්නම්. එයාගේ මේ කඳුළු කතාව මම ඇහුවා. ඊට පස්සේ මගේ හිතට ලොකු එයා ගැන අනුකම්පාවක් ඇති වුණා. ඒ අනුකම්පාව ඉතින් ආදරයක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ඊට පස්සේ ඉතින් මම එයා ගැන ගොඩක් හිතුවා. මට ආදරය කරන සමහර මට ආදරය කරන මගේ රැකියාවට ආදරය කරන මගේ ජීවිත ගමනට අත්ලක් වෙන්න පුළුවන් මම තේරුම් ගන්න පුළුවන් කෙනෙක් විදිහට මම සෙවන්දිව දැක්කා. ඉතින් මට සෙවන්දිව ඇති කරගන්න ලෝභ හිතුණා. ඉතින් මට හිතුණා මෙයාව ගෙදරට ගේන්න පුළුවන් නම් මට මෙයා විවාහ කරගන්න පුළුවන් ගොඩක් හොඳයි කියලා. ඉතින් මම මේක සෙවන්දිට කියන්නත් ඉස්සෙල්ලා මගේ ළඟින්ම ඉන්නේ මගේ මල්ලිනේ. මම මගේ මල්ලිට කිව්වා මට මෙහෙම ගැන මේක ගැන හැඟීමක් පහළ වෙලා තියෙනවා ගොඩ කාලයකට පස්සේ. ඉතින්
මගේ අදහසක් තියෙනවා කතාද මඳින්න කියලා. කොහොමද මල්ලි? මොකද මේ දවස්වල හයර් එහෙම තියෙනවද? වරදක් නෑ අයියේ. ෂේප් එක ඇදගෙන යනවා. මල්ලි ඉතින් මට හැමදාම කියනවනේ කසාදයක් බදින්න කියලා. ඉතින් කෙනෙක් හම්බුණාද? කෙනෙක් නම් ඉන්නවා. හුඟ කාලෙකට පස්සේ මල්ලි මට ලොකු ආදරයක් ඇති වුණේ. අයියා එයාට කැමතියි කියලා කිව්වද? එයා දන්නේ නැහැ මං එයාට කැමතියි කියලා. හැබැයි එයා මට පුදුම විදිහට කැමතියි කියලා මං දන්නවා. එයා දන්නවද අයියා පුත්ගුල්ලෙක් විතරම කුරුටුකාරක තමයි කරන්නේ කියලා? අනේ අකෝ. උඹට මං පුත්ගුල්ලෙක් වුණාට ඒ පොත්වලට ආදරය කරන අය ගොඩක් ඉන්නවා මල්ලි. එයා ඒ වගේ කෙනෙක්. කොහොම හරි ගවන්නේ අයියා ගීත දිනාගත්තනේ. ඒකම මදිද? කියලා ලස්සරයි. උඹට මං දවසක පෙන්නන්නම්කෝ. අනිවා. කාලයකට පස්සේ හිතට දැනිච්ච ප්‍රේමණීය හැඟීම් ඇතුලේ මොදුර ටිකක් අතරමං වෙනවා. ඒකත් එක්ක උත්සාහ කරනවා බොහෝ කාලයකට පස්සේ හිත ගියපු තරුණිය විවාහ කරගන්න අපේක්ෂාව තමන්ගේ සහෝදරයටත් කියන්න. කොහොමද එතනින් එහාට කතාව දැනගන්න පුළුවන්? මල්ලි මොකද කිව්වේ? ඉතින් අපේ අපිරිවලට තිබිච්ච ජීවිත ටික ටික පිරිවලට වෙන්න පටන් ගත්තා. මල්ලිත් ඉතින් ඉස්සරහට වඩා ටිකක් වෙනස්. ටිකක් පිරිවැලකට ඇඳින්න පරිඳින්න පටන් ගත්තා. අපිල වල තිබිච්ච ජීවිතේ ටිකක් පිරිවැල වුණා. බලාපොරොත්තුවක් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් මේක තමයි අපේ ජීවිතේ ඉස්සරහට ගිවිලා ගියේ. ඉතින් මේ අතර මට මෙහෙම සැකයක් ඇති වුණා. මේ අපි දෙන්න අතර තියෙන සම්බන්ධය අපේ මල්ලි දැනගෙන හිටියද කියලා. මට ඒක ගොඩක් සැකයක් විදිහට හිතුණා. නමුත් මට ඒක හරියටම කියන්න හැකියාවක් තිබුණේ නැහැ. දැන් හරිම සතුටින් ඉන්නේ. සතුටු නැද්දනේ? මගේ කතාවල වීරම් මගේ ජීවිතේට ආපුවාම. ඉතින් මොකද උනේ? මම මගේ ජීවිතේ වෙච්ච හැමදේම මං එයාට අකුරක් නැහැර කිව්වා. මං හිතුවේ යමව බැනලෙලව ගනි කියලා. ඒත් නෑ. යමව පුදුම විදිහට තේරුම් ගත්තා. හරි හොඳ මිනිස්සෙක්. ඒ මිනිස්සයා පොත් ලියන කෙනෙක් කිව්වා නේද? ඔත් විතරක් නෙමෙයි පත්තරවල ඔය නවකතා හැම ලියනවා. අර ප්‍රසිද්ධ ඕලු පියුම් නෙළුම් වගේ කතා ලිව්වේ. මොකද එයාගේ නම? මදුර ඉලහප්පෙරුම්. එයාද ඔයා කිව්වේ? ඔව්. ඉතින් වෙන කවුද? ඔයා ගොඩක් කෑර කැමතිද? ඔයා මේ මොනව අහනවද? එයා තමයි මගේ ලෝකේ වීරයා. ඒක නෙමෙයි. මට පොඩි ගමනක් යන්න තියෙනවා ටික දවසකට. මට මොකද්ද අසනීපයක් තියෙනවා කියලා තේරෙනවා. අනුරාධපුර පැත්තේ වෙද මහත්තයෙක් ඒකට හොඳයි කියලා ආරංචියක් තියෙනවා. ඔයාට විතරක් නෙමෙයි මේ තනින්ද අයියේ. මටත් මොකද්දෝ කියාගන්න බැරි අසනීපයක් තියෙනවා. කොහොම හරි අපි දෙන්න අතර මේ සම්බන්ධය මෙහෙම යනකොට
මල්ලි කිව්වා මෙහෙමයි දැන් එයාට කද රෝගයක් තියෙනවායි කිව්වා. ඒකට ප්‍රතිකාර ගන්න එයාට යන්න ඕනයි කිව්වා මේ අන්දාත්පුරේ වේද මහත්තයෙක් ගාව. ඊට පස්සේ තවත් කිව්වා එයා කැමති එයාගේ මේ අපි පුංචි කෙනෙක් හිටියා අන්දාත්පුරේ. ඉතින් පුංචිට මේ පුංචිගේ දුවට මෙයාගේ අදහසක් තියෙනවායි කියලා. ඉතින් මං කිව්වා මම කතා කරන්නම් ඒ ගැන කියලා. ඒ වුණාට මේ මෙයා කිව්වා නෑ එයා ගැන ආශ්‍රය කරලා ආදරයක් ඇති කරගෙන මේ ගැන කරනවා කියලා. මෙයා අපිව මාව දාලා එහෙට යන්න ඕනයි කියලා කිව්වා මේ කාරණා ටිකත් එක්ක. ඉතින් මට ඒ දවස්වල ඒක තේරුන්නේ නැහැ හරියට මොකද්ද කියලා. කොහොම හරි ඉතින් එයා අපිව කියන්නේ මාව දාලා තනි කරලා ගියා. මල්ලි උඹ අසනීපෙකට බෙහෙත් ගන්න ගියාට නම් කමන්නේ නැහැ. හැබැයි ඉතින් මං බෙහෙ නතර වෙනවට නම් කැමති නැහැ මල්ලි ඈ. නෑ අයියේ. මේ ත්‍රිවිලුත් වැඩිනේ. අනික එහෙ හරියට බසුත් නැති නිසා හයර් තියෙනවා. අනික බය වෙන්න දෙයක් නැහැ නේ. මම පුංචිලා දිහා නෑ. මේ මට ඇත්ත කියපන්. උඹ දැන් මේ එදා කිව්වා නේද උඹට අන් මේ කෙල්ලෙකුත් ඉන්නවා කියලා. ඈ දැන් මේ මොකද එකපාරට මේ පුංචිලා ගෙදරක් ගාව ගත්තේ? ඒ සම්බන්ධ ඉවරයි. අයියගෙන් ඉතින් බේරෙන්න බෑනේ. ඒකයි අයියේ. පුංචිගේ දුව ගැන ඉස්සර ඉඳන් මගේ අදහසක් තියෙනවා. හොඳයිනේ. මම පුංචිත් එක්ක කතා කරන්න දෙගෙන. එපා එපා. ඉස්සලා නංගිගේ හිත දිනාගෙන ආදරයක් ඇති කරගන්න ඕන. නැත්තම් වැඩක් නැහැ. තව බලබලා හිටියොත් මම පරාද. හොඳයි. මට එතකොට මොකද වෙන්නේ? මම ගෙදර තනි වෙනවනේ. ඒකට අයියා අර ආදරය කරනවා කියව කෙල්ලව ගැන කසාද බඳින්න. උඹ නැතුව කොහොමද මම මගුලක් කන්නේ? අනේ අයියේ මොන මගුල් කෑමක්ද බං? රෙජිස්ටර් ළඟට ගියා. අස්සම් කරා ගෙදර ගෙනාවා. මං ඉතින් ටික දවසක් ගියාට පස්සේ අසනීප හුඳුනාම අයියලා බලලයන් දෙන්නංගො. අනේ මන්ද. එහෙම හොඳද මල්ලි? එහෙම තමයි වෙන්න ඕන. ඉතින් මගේ ජීවිතේ ලොකු තනිකමක් ගන්නවා. ඉතින් මට හිතුණා මගේ ආදරේ ප්‍රකාශ කරන්න ඕනේ කියලා සෙව්වන්දිට. ඉතින් ඇත්තටම මම ඒ දේ කළා. මං කිව්වා එයාගේ ජීවිත කතාව මම දන්නවා. ඉතින් මං එයාව කැමති විවාහ කරගන්න කියලා. එතකොට එයා මගෙන් ඇහුවේ මේ හැමදේම දැනගෙනත් එයා බාරගන්න කැමතිද කියලා. ඉතින් මම කිව්වා මට බාරගන්න අවශ්‍ය නැහැ. මට ඕන ඔයත් එක්ක මුළු ජීවිත කාලෙම දුක සැප බෙදාගෙන ඉන්න කියලා. මම පරක්කු නැහැනේ. සර් මට එන්න කිව්වේ. මම එන්න කිව්වේ ඔය සර් කියන එක පොඩ්ඩක් නවත්ත ගන්න පුළුවන්ද කියලා. මොකද්ද? මට තේරුන්නේ නැහැ. මම මේ කල්පනා කරේ කොහොමද එක මම අර කියන්නේ. ඔහොම කිහද බයත් හිතෙනවා. මේ පපුවත් ගැහෙනවා. හරි මෙහෙම කියන්නකො. ගිය සතියේ නෙළුම් කතාවේ මොකද උනේ? නෙළුම් කතාවේ උනේ සුරාජ් නෙළුම්ගෙන් කසාද බඳින්න කැමති දැවෝ. නෙළුම් කැමති වෙයිද? අනිවාර්යෙන්. ඔයා මාව කසාද බඳින්න කැමතිද? මං ගැන හැමදේම දැනගෙන ඔයා මාව කසාද බඳින්න කැමතිද මදුර? මම ඔයා බාර ගන්නව නෙමෙයි. මම ඔයත් එක්ක එකට ඉඳගෙන දුක් සැප හැමදේම දැනගන්න කැමතිද? ඔව් මං කැමති. ඔයත් එක්ක හැමදාම ඉන්න. අද කතාව වෙනදට වඩා ගොඩක් කුතුහලයෙන් යුක්තයි. මටත් තාම පුදුමයි ඔහු සමාජ රෝගියෙක් බවට පත් වුණේ කොහොමද කියලා. කතාවේ අවසානයේදී අපි ඇවිල්ලා ඉන්නවා. තාම අනුමාන කරන්න අමාරුයි. මම කැමති ඉක්මනට මේ කුතුහලය විසඳගන්න. ඉතින් මහත්තයෝ අපි කසාද බැන්දා. ඉතින් මොන ප්‍රශ්නාවක්
mana gatlu awat, api api jiwite api yuga diwi geni ane mau api tierni keragatta. Iting on abiyo kerumah ini dengan kita itu agan, mangya apa yang kita tegena? Mami ke malita panik dekeng ya uga, di malit gudak satu runa. Ting, ting pasan dek wisdo na, ya agam ting gider nikam apa gider dia puri a agan, gider talo kayak kau agi, kalau dengen kita rak ting dek gider hari api dua lapi hiti, ting dengi dua da vira suna. Tapi mali anurad puri dia kita kira. Oh. Mungkin anda tu pergi ya, apabila call kalau kita buat memang kasar tu bandek ya. Ya, kami apitnya ini pasu bima salah-salah tamai ya itu nanti gigi. Aku dah heitu. Oh, aku tamai mata itu pasi terun heitu. Jadi, apitnya na, mungkin dia tering kedera pilih balak keragaan. Atur malu ke akawa ke, kegalam ya awak ini mata kedera malu kau tu na, mata kodak kedera pasu na, kedera berakat itu ya kerana. Yung-yung kat itu kerana, kita terus untuk kerana, kita hendak demi kerana. Ini dah usah, me ada orang na, me malu kerana mama ni terima kira na, malu balan doh na. Ting mama magelang itu bintang foto ikat malu itu pin, me malu ki foto ikat mama yang pin na. Itu kerana me ya mati kiri me ya biar agan, me cerita hal ya kayak balagat kena tamai, magi malu ki. Itu kerana me mati terusne. Ya, ya, ke aderi, apidenna ke aderi, venue, paritya ke kalai kira. Isteri itu mami, apa dia yang kerja tetanya mana? Tambang inno ane madura, mangga dok ko, mangi aspas kira, mar magul dal toge atib. Oye manghitan ne, kiha urutde makul dal kedua depan sini kau itu. Mak tanah mak dua ini. Kalau dengen kita pergi ada rakni ane. Kau maturo, orang malik ane kini nak kewan ane. Orang itu tamu malik pintu orang kuat pintu mana ane. Potak kini kau mangga malik potong ekat tiba. Main mangga malik maturo. Oh, ni tali tu apa? Makai mali? Mangga reda kiuwe, mawaran arum engge beragat tak kiala, eh me tali tu aya. Mata den tama itu erin ni, me ya make up art punca mala dia kia kiala. Mukad. Happy day nak gimana ada revenueing, magi malia, ya agi ada rekap kerana si bandi, ya agi ada rekap kerana. Api itu pasai, api di itu sah tak kena patanggat ta. Tapi, ini ater matamai, api loko kharder ikut kena patanggat te. Api sebulan di itu lede kena patanggat ta. Itu yang hemadam lede kena patanggat ta. Tiap, mana tita agan guru na mukaddemi kena kira. Itu yang hemadam ya. Rogi, itu mama belua make tau dulu tu balang ini tu hendaknya, itu mama dia jadi kerohalat gila penua, penenya kau tu roga lakshana kira, penu sahih ni dia anu naga ta, ya samajur rogi kira, itu kau tu, ego lu kira mama parisha kalu balang doa ni kira, itu kau tu, ya ataran nauna tu, mana samajur rogi, berendi rati buna, itu ing, itu pasti apa dia nama pertikaian tu yang muka.
Adura, ada di kakak marui bagai. Bukan saya wani. Ini mari nama. Ini bukan tu yang kini hati badai yang marui deh. Oh. Ini balang kiri hati saya wani. Yang, lesen doktor ini kau deh. Yang, ini. ඉතින් ඇත්තටම මේ රෝගිය අපේ සායනයට එනකොට විශේෂයෙන් තරුණ වයසේ පසුවන පුද්ගලෙක් ඒ වගේම තමයි මොහුගේ රෝග ලක්ෂණ සැලකුවට පස්සේ විශේෂයෙන් ලිංගික ප්‍රදේශයේ තුවාල ඇතිවීම තමයි මොහුගේ ප්‍රධාන රෝග ලක්ෂණය වුනේ ඉතින් විශේෂයෙන් තමන්ගේ යහළුවන්ගේ ඇත්තටම දැනුවත් කිරීම මත තමයි මොහු සායනයට පැමිණලා තිබුණේ මේ තරුණයාගේ රෝග ලක්ෂණ විදියට ලිංගික ප්‍රදේශයේ තුවාල තමයි දකින්නට ලැබුණේ ඉතින් සායනිකව අපි තහවුරු කරා මොහුට හර්පීස් කියන ආසාදනය වැළඳිලා තිනවා කියලා මේ හර්පීස් කියන ආසාදනය වෛරසයක් මගින් බෝවන රෝගයක් විශේෂයෙන් ලිංගික සම්බන්ධ හරහා මොහුට මේ දේ වැළඳෙන්නට ඇතැයි අපිට සැක කරන්න පුළුවන් ඉතින් එතනදී ඇත්තටම ඖෂධ ප්‍රතිකාර මගින් මේ වෛරසය හොඳින් පාලනය කරලා එයාගේ රෝග ලක්ෂණ අපිට මැඩපවත්වන්න හැකියාව ලැබුණා. හැබැයි මේක වෛරස් රෝගයක් හින්දා බොහෝ කාලයක් මේක තමන්ගේ ශරීරයේ පවතින්න පුළුවන්. ඒ වගේම තමයි විටින් විට මෙහි රෝග ලක්ෂණත් මතුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණා අපි ඇත්තටම රෝගියාට ඉතා පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම තමයි තමන්ට වෙනත් ලිංගික උබෝවන රෝගයක් වැළඳිලා තියෙනවද කියන කාරණේ ගැන අපි විවිධ පරීක්ෂණ මගින් සොයාගත්තා. ඉතින් එහිදී ඇත්තටම වාසනාවකට ඔහුට වෙනත් ලිංගික උබෝවන රෝගයක් වැළඳිලා තිබුණේ නැහැ. ඉතින් ඉදිරි ජීවිතයේ කොහොමද මේ ලිංගික බෝවන රෝග වලින් වැළකීලා ඉන්නේ කියන කාරණය ගැන ඔබ දැනුවත් කරලා ඒ සම්බන්ධයෙන් උපදේශණිය වෙත අපේ සායනයේදී මේ තරුණයා යොමු කරා. ඔබේ අරමුණ හොඳ අරමුණක් ඒ වගේම හොඳ උතුම් අරමුණක්. ජීවිතේ ඉදිරි කාලයට අපි සුබපතනවා ජීවිතේ සාර්ථක වෙන්න කියලා. නමුත් අවසාන වශයෙන් මම කැමති දැනගන්න දැන් මටත් තේරෙන්නේ ඔබ වරදකාරයෙක්ද නැද්ද මොකද්ද වෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. කොහොම වුණත් අද ඔබ සමාජ රෝගියෙක් බවට පත් වෙලා තියෙනවා මොන යම් හේතුවක් නිසා. මේ බලනින් අපේ ආදරණීය ප්‍රේක්ෂකීන් තමන්ගේ ජීවිතයට අපේ අද දවසේ වැඩසටහන තුලින් දෙයක් එකතු කර ගන්නවා නම් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ මේ වෙලාවේ? හැම කෙනෙක්ම සමාජ රෝගියෙක් බවට පත් වෙන්නේ වැරදි කරලා නෙමෙයි. මේ සමාජය තමයි හරි වැරද්ද හැමදේම මේ සමාජය තුළ තමයි තියෙන්නේ. ඉතින් මේ සමාජය මිනිසුන්ව නොමගට ගෙනියනවා. අපි බලාපොරොත්තු නොවන දේවල් අපිට මුහුණ පාන සිද්ධ කරනවා. නමුත් ඒ කිසිම දවලක් අපි අපේ අරමුණවත් අපේ ආදරණීය පුද්ගලින්වත් කොන් කරන්නවත් එයාලා බැහැර කරන්න හොඳ නැහැ. අපි ආදරය කරේ අවංකව අපි ජීවත් වෙන්නේ අවංකව. ඒ අවංකත්වය අපි ඉදිරියටම ගෙනියන්න ඕනේ. ඒකට එන බාධාව මොන බාධාවත් අපි ගෙනියන්නේ. අනේ මම්මා පෞකාරියක් නේද මදුර. අනිසවන වටත් මේ දේ හදුනේ. එහෙම හිතන්න එපා. මේක අපි දෙන්න මේකට කරපු දෙයක් නෙමෙයිනේ. අනික ડોක්ටර් කිව්වා නේද? අපි එක දිගට බෙහෙත් දීපුවොත් අපිට මේක අඩු කරගන්න පුළුවන් කියලා. මේ ලෙඩේ නැති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඇයි අපි අදහිරිමත් වෙන්නේ? අපි වෙලාවට බෙහෙත් ටික අරගෙන බලමු. මන්ද මේ ජීවිතේට ගොඩක් ලෝභයි මදුර. මට ඔයත් එක්ක තව ගොඩක් කාලයක් ජීවත් වෙන්න ඕනේ. මාත් එහෙමයි සෙවන්නේ. මාත් එහෙමයි. අපි වෙලාවට බෙහෙත් ටික බලමු. මං ඉන්නවනේ වාකා. හේ මම ඉන්න නම් බය වෙන්න දෙයක් නෑ. අපි තාය කරගෙන මෙදට මුණ දෙමු. අද අපි වැඩසටහනේ ආරම්භයේ සිට අවසානයේත් එක් ඔබ සම්බන්ධ වෙලා හිටියනම් මధుරගේ ජීවිත කතාවේ ඔහු ඇත්තටම වරද්දගත්තේ කොතනද කියන ප්‍රශ්නය ඔබ හිත තුළ කොට නැගෙනවා ඇති. ඔහු වරදක් කළත් වරදක් නොකළත් අවසානයේ සමාජ රෝගියෙක් බවට පත් වෙලා තියෙනවා.
Tapi මේ හැම දෙයකම මధుර විතරක් නෙවෙයි. තවත් පාර්ශ්වයන් ගණනාවක් හේතු වුණා කියන සරල අදහස අපිට ගන්න. මේ වගේ තවත් චරිත සමාජය තුළ අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම දිනකටම අද වැඩසටහන හොද ආදර්ශයක් කියන විශ්වාසයත් එක්ක අද රාත්‍රියෙන් අපි සමු ගන්න සූදානම්. සමු ගන්න පෙර මේ රාත්‍රිය අපි ඔබට මතක් කරන්නේ ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව බරක් හිතන්න අපි ගිහින් එන්න. ඔබට සුබ රාත්‍රියක්. මේ රූම් අතර කාමරේ 33 කාමරේ.